කෝලං කොට්ටම කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුළින් කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ සැබෑම කාරණයක් සම්බන්ධවයි. විශේෂයෙන්ම ඉදිරියට ඇත්තටම අලුතෙන් ආපු ජෝඩුවත් පන්නන්න දොළේ මහත්තය කටයුතු කරයිද අපිට අද වීඩියෝ එක හරහා මේ ගැන කතා කිරීමට හැකියාවක් පවතිනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට ඕනේ. ඒ තමයි අපිට මෙන්න මේ වගේ දෙයක් ඒ ගැන කතා කිරීමට තිබෙනවා කියලයි අද වීඩියෝ එක තුළින් කතා කිරීමට තිබෙන්නේ. දොළේ මහත්තයා පහුගිය කාලේ වෙච්ච දේවලුත් එක්ක ලොකු බයක් හිතේ තියාගෙන ඉන්නවා කියන කාරණය තමයි මම අද වීඩියෝ එක හරහා ඔයාට මතක් කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ. ඔයාට මේ වෙලාවේ ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා කියන දේ තමයි අද වීඩියෝ එක තුළින් කතා කිරීමට තිබෙන්නේ. ඉතින් කොහොමනත් ඉදිරියට අපිට සුවිශේෂී කාරණාවක් ගැන කතා කිරීමට තිබෙනවා කියලයි මතක් කිරීමට තිබෙන්නේ. ඉතින් කොහොමනත් ඔයා දන්නවා මේ වෙලාවේදී මෙන්න මේ වගේ කාරණාවක් ගැන අපි ඒ ගැන සුවිශේෂී කාරණාවක් විදියට මතක් කරන්න මේ වෙලාවේ අවස්ථාවක් හදාගමු. කොහොමනත් ඉදිරියේදී අපිට විශේෂයෙන්ම කතා කරන්න තියෙනවා කියන දේ තමයි අද වීඩියෝ එකෙන් කියන්න වෙන්නේ. ඔයා දන්නවද දොළේ මහත්තයා ඉන්නවනේ. දොළේ මහත්තයාට දැන් පොඩි සැකයක්වත් නැහැ මේ අලුතෙන් අපි ජෝඩුව ගැන. මොකද දැන් රන්මුතු අඳුරන්නේවත් නැහැ කියලා කිව්වනේ. රන්මුතු එක්කන් එන කට්ටියත් එක තමයි දොළේ මහත්තයාට ඇරියස් එකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා දොළේ මහත්තයා ඇත්තටම මේ ජෝඩුවට හරිම ආදරෙන් සලකන ආකාරය අපිට දැක බලා ගැනීමටත් තිබෙනවා කියන කාරණය තමයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොමනත් ඉදිරියේදී අපිට සුවිශේෂී කාරණාවක් ගැන කතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියලයි අද වීඩියෝ එක තුළින් කතා කිරීමට මම බලාපොරොත්තු වෙන්නේ. කොහොමනත් ඉදිරියේදී අපිට ඔයත් එක්ක කතා කරන්න වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් ගැන. අපි ඒ ගැන පැහැදිලි කරගමු. පහුගිය කාලේ ගොඩක් මට්ටු වෙච්ච නිසා දොළේ මහත්තයා මේ කට්ටිය ගැන ලොකු පැහැදීමකින් නම් නැහැ. ඉතින් දොළේ මහත්තයා ගහගෙන ඉන්නේ තමන්ට මේ කට්ටිය ප්‍රශ්නයක් කරයිද කියලා. කොටිම කියනවා නම් දොළේ මහත්තයා කොච්චර ඇගහගෙන ඉන්නවද කියලා කියනවා නම් ඇත්තම කියනවා නම් තමන්ගේ අනිකුත් වැඩ සියල්ලම පැත්තකින් තියලයි මේ විදිහට ඇගහගෙන ඉන්නේ. එතකොට මේ කට්ටිය ගැන සැකයක් ඇති වුණොතින් අනිවාර්යෙන් දොළේ මහත්තයා ඉක්මනින් මේ කට්ටියව මේ හොටෙල් එකෙන් පන්නා දැමීමේ අවස්ථාවක් තිබෙනවා. ඉතින් තමන්ගේ ගෝලියොත් එක එකතු වෙලා නම් මේ දේවල් කරන්න හරිම අමාරුයි කියලා දොළේ මහත්තයාත් මේ වෙද්දි තේරුම් අරගෙන ඉවරයි කියන එක මතක් කළ යුතුමයි. හැබැයි ඒ වුණාට මේ සියලු දේවලුත් එක්ක දැන් ඉදිරියේදී අපිට මෙන්න මේ වගේ කාරණාවක් කියන්න පුළුවන්. දොළේ මහත්තයා මේ ජෝඩුව ගැන පැහැදීමකින් තව වැඩි කල් යන්න කලින් ඉඳී ඒ කියන්නේ මේ කට්ටිය එළවන එකක් නැහැ.